i you. ස්බාදහම කියන්නේ හැම දේකම මිශ්්‍රණයක් හොඳත් තියෙනවා නරකත් තියෙනවා. විසත් තියෙනවා රසත් තියෙනවා. ඇත්තටම ස්වබාදහමි ගහ කොලක් ඇලක් දොලක් සතික් සීපාවික් ගත්ත හැමෝගෙම අපිට ඉගෙන ගන්න හදාරන්න වටිනාකම් අප්‍රමාණයි. හොඳම දැක දැක වර්ණනා කර කර ඉන්නවට වඩා. ඒ හා සමානොවම මේ ස්වබාදහමි ගැවසින විස රෝස පිළිබඳවත් දොස තොස පිළිබඳවත් ඉගෙන ගන්න අපිට හැකි නම් සමතුලික්ත ජීවීන් විදියට මේ මහපොලොවි ඉඩක් වෙන් කරගන්න පහසුවෙනෝ ඉතින් අපිකල්පනා කලා මෙච්චරකල් කතා කරපු ටේමා අතර ක් විසගෝර පැතිකඩක් එකක්ත් හරභ කරන්නට ඕන කියලා. එක යටියරු තක් තියනවා මොකුත් නෙමෙයි. හුඟක් දෙනා තමන් ස්වබාදහම ගැන දන්න ප්‍රමාණය මත තීන්දු තීරණ අරගෙන බොහෝ විට සර්පයන් මරාදමනවා. එවැනි අකල් මරණ වියුක්ත කරන වටපිටාවක් වෙනුවෙන් අපි පිරිස් මහත්‍යත්යක්ක පුංචි උත්සාහයක නිරත වෙන්න කල්පනා කරා. සිීකට් සොප් නේච ඔබට මේ ස්වබා දහමේ සංරක්ෂණ මූල ධර්මවල සිට ඉදිරියට යන්නට ඇවැසී බොහෝ දෑ ප්‍රධානය කරනවා. බලන්න කාටද කවුද අපි බය කියලා. මේ ගය නම් පේන්න නෑගේ මත යනෙ ත් බලමු මේ හ නන්න ෑගේ තම බැලුබල්මට බැලවා උඩයිඉන්න පුළුවන් හල් දන්්ඩෙක්ගේ පදු ට්මවෙන්න පුළුවන්. ඇහටුල්ලෙක් නැතන් ඇස්කුල්ලෙක්වයිර්පේ මේ වක තැගුනත් විත සරප ඉද පුලුව අපි නමුත් දැම්ම පත් බලවා අපි මෙතන හම්බුන්න අපි චුට්ටක් කිස්සගේ ල රත්වන තියෙනගහේ මන හොඳ වාසස්ථාවන්ට අප පේනවා ඒ සුතල වාාසස්ථනය කල කියෙනවා මෙත පොඩ ගර ල සමහරයට මෙතන අපිට ොයාගල්පු සර්පයක් ඉන්න ඉඩවෙලත් තියෙනවා හොඳයි. අපි විමසුම සම් බලමු හොඳයි. මේඒගේ පොත්ව ස නිරන්තන සර්පය ජීත්තනවා සරපයහද වාසස්ථාන විශේෂ වැයිඉන්න පුල මා පිල්ලු සහරල ශෂ නැතැ කළ මේ රල් විශෂශත්තිීන්න පුලුවන් අප එකින්ක පරීක්ෂා කරල බලමු ඉන්න පුරුව. මේ බෙන ගත් බෙන රපයග විශෂ අවගේ සාරපයන්න පුුව හැ ෙනේගෙනන අපට විශේෂ ලක්ෂ කී පැත්තිීම විිමසුම් මෙහෙම බැලුවත් අපට පොයාගන්න පුළුව මේ ෙෙන කපුල්ලඟ සරපයෝ ගයාර පස්සේ පහැදිරි සලකනත් තියනවා සාරපය නිරන්තර ගන තරක් නම්. ඒ දහස් වන්නන සලකුණක්ටද සර්පයක්න හැමයි කියලා. හැබැයි ඉන්නවනම් බොහෝ විට මේ නිරන්තරින් වාසය කන කෙනෙක් නම් මෙතින එයාගේ ආපු ගියෝ පාරබල්වල සලකුණක් අපට බලාගන්නට පුළුවන් ආපතක්කැටට මෙතන තින්නේ කපලෝටික පරීක්ෂා කරහම නිරන්තරන ස්තර පදිංචච සරපයත් තියන බවනම් පේ ඇත්ත නෑ. අප ඊලඟට තියන බලමුකුව මේ කහේ පොතුවස්සේ පොතුස් එකෙක පරක්ෂ කල බල්ම කොනගෙන. පේන ෑවගේ පොත්ත පැහැදිර පයෙනවාත් ඉඩ තියෙන වගේන ඉද පොඩ්ඩක් බලමු මෙතන සරපයෙක් වගේ පොඩ්ඩකින්න චුක්්ටක් බලමු ඔව් මෙතන සරපෙක්කන්නවා මට පේනෙන මා පිල් විශේෂයක් වගේ හඳුන කරන්න බැෑ මකෙදදිකතාම ටිය ද ග ලම ෙද කියලා ඇදනවා ට බෙ තිවදන්න තුර හිදන්න ්‍රයගත් දම ඉක්මන ගන්න ත ප ග ර ආ ඉ මත්‍රම පිලෙක් හරි හරි කලබන්ගන්නහා අපි ටහනක් කරනගනේ හරි ලොක හඩියක් නෑ හරි මගේ තැන්ලපතුමාට ග රර ගන්න පුලන් නේ හරි මගේ අත ගන්න දක්ම ප ග ග හ ලම හරි සමහර කල කලාතුේ හන්ද පුළුවන්. මෙ අත පරිද්හි වල්ගයක් දැකද හපන් රන්න හැ හැරි සතාර් ශේප් වගේ පරිග්‍රය වල් ගැක කියන්නේ මෙයාට වල්ගගේ අල් ගන්න හැකැවත්තිය නොහොඳදයි හදයි බලමු මතැම ඉන් මා පිල් විශේෂක් මෙට කියනවා කහ මා පිලා කියලා කහමා පිලා එතකොට ලංකාවි මා පිල් වර්ග පහත්කින්නවා දැනට පහක් ඒ පයි නෙක් විශේෂයක් මි කහමා පිලා කියලා කියන්නේ ම පිල්ලකුව අපිට මතක් එන්නෙම කොඩක් විස සර්පයක්ඉෙ මිසකඩ රාධන විස සර්පයක්ක විශවාස කරලා එහම ඇතර ම පික් කියලකැන සුල් විසක් නැත්තන් කඩියෙක්කයවම මෙෙක් විද් වගේ පුංචි විසත්තමයි තින්නේ මෙ වැරදිර මවහැපුුවත් පොඩ්ඩක් දෙදන්න පුළුවන් පොඩක්ඉදි මෙෙන්න්න පුුවන් ඊට හා කිසි ොදයක් සිද්ධ වෙන්නේ නෑ මා පි ලොඳගන්න විශේෂම රක්ෂණයතව මත්නා විශාල හිස ලොකු හිසත් තියෙනවා ඒ වගේ ඇස් දෙක විශල ඇස් දෙක් පැහැදිර බලාගන්න පුළුවන් සිහින් බෙල්ලක් සිහින්දික ශරීරයක් ඒ වගේම මෙයාගේ බල්ගේ තුනෙන් එකක් එ සමස්ත දිගෙන් බල්ගේ තිවා තුළෙන් එකකට ආසන් ප්‍රමාණයක එකම අපි ලොදුරා ගන්න දා ලක්ෂණය පරි ගැහි ල්ගයක්ත් තියවා කළ කිවෝ ඒ වගේ කහාවන් දුගරු පාරපරණයක් තියෙනම ඇගේ කළුවන් ඉරු රටාාවක් නැතම් පුන්තිි පැච්ච රටාවක් බලාගන්න පුළුවන් අපි සමිප දර්ශනය කරගමු. මේ සර්පයක් ැද්දගත්ම ත මත්තේ හොඳ බලමු ඇහ හරහා කළු පැහැති සිහි නිරක් කනවා හොඳට බැලවොත්ත පයයින්නේ ඇහ හරහා හරස් සතරමුණ දිගේ කලු පාට සිහින් ඉරක් බලාගන්න පුළුවන් එතො මේක බොහොම සිහි නිරක් මීට පොඩ්ඩ මහ රත්වන තබ මා පිළලෙක්න්නවා මේ වගේම තුරු පාට හුරු ඇගේත කලු පුළල්ුරාන මට පොඩ්ඩක් ගණකමයි ඇය හර දිශවන කළුපාට ඉර හොඳ ංක ෙලොත්ත පිනේී ටිකක් මහත බඩි අර බැලුවොත් මාහක පෙන්යකින් ඇදි ඉරක්තර මහතයි. අන්න එයාට අපි කියනවා නිදි මාපිලා කියලා නිදි මාපිලා මේකාහ මාපිලා සිහි නිරතිනිෙක් කෙන මහතරතියනෙක්රට අපි කියන නිදි මාපිලා කියලා මාපිල් විශේෂ පහෙන් අපිට පැහැදිරුව අන්දරගන්ඩ පුළුවන් ළඟෙන් එ ද දෙඩෙක්තාම ඒ දෙන්න ඒදන්නගේ ඉරේ මහත්ත සහ සිහින් බව නිසා ඉදින්නා පැහැදිරුවෙන් කරගන්න පුුවන්. අපි මෙතනින් නවත්තන්නේ නැහැ? ස්බා දහම ගැන නරක ගැන නපුර ගැන කතා කරන එක ඒකට හේතුව තමයි. ඒ ඉම හඳුනාගත් තහම අපිට හරි පහසුයි මේ බිම ඇතුළේ ජීවත් වෙන්න. නරක මේකය, නපුර මේකය, විෂ මේකය, දොස මේකය, රොස මේකය එසේ හඳුනා ගැනීම හරිම වටිනවා. ඒ ජීවිතයටත් මේ ජීවිතයටත්. ඒ නිසා අපි. නරක නපුරු වටපිටාවක් ඇතුළේ හරිම තැන රැදෙමු නිවැරදිදේ කරමු මේ පනිවිඩය බුද්ධිමත්ම තැනක රඳවගන්න. ඔබ පමණක් රඳව නොගෙන අනෙත් අයටත් එහි අර්ථය පැහැදිලි කරන්න බෙදාහරින්න. ජීවිතයේ සෞම්ය ඉම්බිම් හමුවන සුන්දර පරිසරයක් ඇතුළේ අපි හැමෝම සතුටින් ජීවත්යමු.